ධර්මානුකූලව පියවරෙන් පියවර සපවත් ජීවිතයකට අප යන්නට ඕනේ නම් කටයුතු කරන්නට ඕනේ කොයි ආකාරයෙන්ද පිළිබඳවයි ඔබ වහන්සේගෙන් අප විමසන්නේ මේ මොහොතේදී සිරස් FM සනරමර සෙවණින්. ඔව්, ඇත්තටම සෑම දෙමව්පියක් කෙනෙක්ගෙම තියෙන බලාපොරොත්තුව තමයි Taman පුංචි කාලේ ලැබපු යම් අමිහිරි අත්දැකීම් තියෙනවා නම් අපේ දරුවන්ට ඒ අමිහිරි අත්දැකීම් ලබලා දෙන්නේ නැතුව දරුවන්ගේ අනාගතය අපිට වැඩි හොඳ සැපවත් සුවපත් එකක් කරගන්න ඕනේ කියන බලාපොරොත්තුව. ඒක ඇත්තටම හොඳයි. ඒක සෑම දෙමව්පිය කෙනෙක්ගෙම තියෙන මෛත්‍රී සහගත කරුණා සහගත දේවල්. ඒ හින්දානේ ඔච්චර මේ දුර බැහැර ගිහිල්ලා මුදල් හම්බ කරලා මේ හැම එකක්ම කරලා හරි අමාරුයිනේ. දැන් පාසලකට දාගන්න කොහොම හරි තරඟයක් කරන්නේ හොඳ පාසලකට දාන්න කියලානේ. අපිට යන්න හම්බුන්නේ නැහැ ඒ පාසලට කියලා එහෙම දාන්නේ. ඊළඟට පුංචි කාලේ ඉඳලාම දරුවෝ ටියුෂන් පන්ති. ඇයි මේ දාන්නේ? ඒ හැම එකක්ම වියදම් කර කර වියදම් කර කර මේ හැම එකක්ම කරන්නේ මේ දරුවා කොහොම හරි එයාගේ අනාගතය හදන්න ඕනේ කියන තැනේ ඉඳලා. ඒක හොඳයි. ඒක ඒක පැත්තකින් දෙමව්පිය ඒ වගේ පුංචි කාලේ ඉඳලා ළඟ ඉඳලා ඒ පැත්තට යොමු කරවන්න ඕනේ. වගේම අපි හිතලා බලන්න ඕනේ දරුවා ආශ්‍රය කරන්නේ කවුද කියලා පොඩි කාලේ ඉඳලාම. ඒ අය කතා බහ කරන්නේ මොනවාද? ඒ නිසා මේ බුදුදහම තුළ දරුවන්ට අර අධ්‍යාපනය දෙනවා වගේම අපිට දෙන්න පුළුවන් ඉහළම දායාදයක් තමයි ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන එක දරුවන්ට දෙන්න පුළුවන් නම් අන්නේ ජීවිතේ දෙපැත්තම සාර්ථක වෙනවා. දැන් මොකද සමහර දරුවන්ට පොතේ පතේ දැනුම ඔක්කොම තියෙන හැබැයි ශ්‍රද්ධාව නැහැ. එහෙමයි. දැන් ශ්‍රද්ධාව කෙනෙක් ගත්තහම අපි මේ අර බුදුදහමේ මේ පන්සලකට ගිහිල්ලා දන් දෙනකොට ඒ කියන ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ගේ ඇතුලේ තියෙන ශ්‍රද්ධාව කියන එකක්. ගේ ඇතුලේ තියෙනවා ගරු කිරීම කියලා එකක්. වැඩිහිටි ගෞරවය කියන එක. ඔක්කොම උගන්වලා තියෙනවා ළමයට. හැබැයි අම්මට කතා කරන්න, තාත්තට කතා කරන්න, තැනකට ගියාම ඉඳ ගන්න කොහොමද ඒ ටික කියලා දීලා නැහැ. ළමයාව අර පන්තියට හැම එකටම එක්කන් ගිහිලා තියෙනවා ඒ ටික නැහැ. ඊළඟට සමාජයේ ඉදිරිපත් කරලා නැහැ දරුවෝ. සමාජයකට ඒ සමාජයට ඉදිරිපත් කළ නැතුව මේ කොහිවත් තැනකට එක්කයි යන්නේ නැහැ. අතින් අල්ලගෙන පන්තියට එක්කයි යනවා ආයෙනවා. ළමයා දන්නේ නැහැ ඉතින් එහාට. නැන්දල මාමලත් එක්ක කතා බහ කරන්න දන්නේ නැහැ. ඥාතීන් එක්ක සංග්‍රහ කරන්න දන්නේ නැහැ. එතකොට ඒ පිළිබඳව මේ දරුවන්ට ඒ ටික දීලා නැහැ. ඒ නිසා අපි දරුවෝ සැපෙන් සුවෙන් තියන්න ඕනේ කියන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇත්තටම දරුවන්ට ඔය ශ්‍රද්ධාව ඒ කියන විශ්වාසය කියන එක සහ වීරවන්ත භාවය උගන්වන්න ඕනේ නිතරම. ඒ කියන්නේ දැන් අපි දෙමව්පියන්ගේ බලාපොරොත්තුය මොකක් හරි අධ්‍යාපනයක හරි මොකක් හරි ක්‍රමයක ප්‍රථමයා වෙන්න දෙවෙනියා වෙන්න නම් හදිස්සියවත් ඒක වෙනස් වුණොත් එහෙම අන්නේ තැනදී අම්මා තාත්තා මට ළඟ ඉන්නවා. අම්මලා තාත්තලා මට නම් බයි නැහැ. මං අන්තිමයා වුණත් කියලා තැනේ ඉන්නවා නම් ළමයට ඉස්සරහට යන්න පුළුවන්. දැන් මං දකින්නවා දැන් මේ කාලේ ඒ වගේ සමහර ස්වයං රැකියා සහ සමහර දේවල් මේ තරුණ කාලෙම ළමයි දියුණු කරගෙන තියෙනවා. ඒ ළමයිගේ විභාග පාස් නැහැ. හැබැයි අම්මලා තාත්තලා ළඟ ඉඳගෙන කියලා තියෙනවා පුතේ වාට මේ හැකියාව තියෙනවා. මේ කම්පියුටර් හදන්න පුළුවන් ඔයාට. ඔයාට එහෙම නැත්තම් මේ වාහන වල මේ කෑලි හදන්න පුළුවන්. ඔයා කරන්න පුතේ මම වියදම් කරන්නම් කියලා අර පන්තිම එක්කන් ගිහිල්ලා නැහැ. ඉස්කෝලෙම එක්කන් ගිහිල්ලා නැහැ. නමුත් එයාගේ හැකියාව අඳුරගෙන ඒක දියුණු කරවලා තියෙනවා. ඉනිසයි ඒ දරුවෝ තාමත් කියන්නේ මට කවුරුත් හිටියේ නැහැ. එතකොට මට හැමෝම නිඳා කළා ඔයාට කරන්න පුළුවන්ද මේවා කී කිය. නමුත් අපේ අම්මා හිටියා ළඟ, අපි තාත්තා හිටියා ළඟ. අන්න වීරිය උගන්නලා කොහොම හරි කරන්න පුතේ කියලා. ඊළඟට සිහිය කියන එක උගන්වන්න ඕනේ. දැන් සිහිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන එක මේ තුනම අපි එකට කතා කළොත් එහෙම මේ දරුවෝ තුළ අපිට සිහිය උගන්වන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ ළමයිට පුංචි කාලේ ඉඳලම උගන්වන්න ඕනේ වැඩක් කරන වෙලාවට ඒ වැඩේට විතරක් හිත යොමු කරවන්න කියලා. මේකත් භාගයට කරනවා, ඒකත් භාගයට කරනවා. භාගි වැඩ කරන්න කියලා උගන්වන්න හොඳ නැහැ. තේ ටික බිව්වා නම් බිව්වා කෝපේ හේතුව තියන්න ඕනේ. වැඩේ ඉවරයි. දැන් ඒක කරන අතරතුරේදී තව එකක් කරන්න කියලා ඒ කරාම තමයි සිහිය නැහැ. දැන් ළමයි ටීවී එකත් බලනවා, කාටුන් එකත් බලනවා, පොතත් බලනවා. එතකොට පොත බලන්නෙත් නැහැ, කාටුන් එක බලන්නෙත් නැහැ. එකක්වත් හරියට වැඩක් නැහැ. ඒ අතරතුරේ තව මොකක් හරි වැඩක් කිව්වම ඒවත් මොකක් හරි කරනවා. ඒ නිසා ළමයිට පොඩි කාලේ ඉඳලා උගන්වන්න ඕනේ මොකක් හරි දිනචරියාවක්. බුදුරජාණන් වහන්සේගේ ලස්සන දිනචරියාවක් තියෙනවා.
අපි බෞද්ධ හැටියට ඇත්තටම සතුටු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දිනචරියාව කොච්චර ලස්සනට හදාගෙන තියෙනවද. පාන්දර උන්වහන්සේ අවදි වෙලා ලෝක සත්‍යයට මෛත්‍රිය කරලා උන්වහන්සේගේ දවස ආරම්භ කරන්නේ මේ ලෝකේ දුකට පීඩාවෙන් පත් වෙලා ඉන්න සත්ත්ව සූපත් වේවා කියලා. ඒ වගේම ළමයිටත් ඒ වගේ දිනචරියාවක් කියලා දීලා ඊට පස්සේ සිහියෙන් ඉන්න උගන්වලා අර ගෞරවයේ රැකින ආකාරයට නුවණ දියුණු කර ගන්න ආකාරයට කියලා දීලා ඒ හැම එකක්ම කරනකොට මම හිතන්නේ ඒ දරුවෝ සමාජයට ඉදිරිපත් කරාට පස්සේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙච්ච විශ්වවිද්‍යාලේ නොවුණත් හැමෝම කියයි කොච්චර ගුණහපත් ළමයෙක්ද කියලා. එහෙමයි. ඒ මිනිස්සු හරිය ආදරය කරනවා. තැනකට ගියාම හරි ආදරේ වැඩක් කරනකොට සමාජ මිනිස්සුත් එක්ක හොඳට ඉන්නවා. මේ ළමයා හින්දා තමයි අනිත් ළමයි ටිකක් ආරක්ෂා වුණේ, වැරදි වැඩට යන්නේ නැතුව අනේ අපේ පුතා ගැන කියනවා. ගමේ අය ඇවිල්ලා. ඒ ළමයා විභාගේ පාස් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි ගුණහපත් දේවල් කියලා දීලා තියෙනවා. ඒ නිසා ළමයිට දෙන්න ඕනේ දායාද යන්නේ එකයි. එහෙම කෙනාට අර තැනක ඉඳලා එයා මොකක් හරි කරදරයක් පීඩාවක් වුණාට පස්සේ අපි දකිනවා ඇවිල්ලා සෙනග හරියට හැම දෙයකම උදව් වෙනවා. ඔය ඉහෙලට ඉගෙන ගත්ත දොස්තරලා මේගොල්ලෝ මොකක් හරි ගෙදර මලගයක් වුණොත් එහෙම ඉන්නේ හතර පස් දෙනයි සමහරවිට. පිරිස් බලේ නැහැ. ඒගොල්ලන්ට උදව්වට ඉන්න කෙනෙක් නැහැ. සල්ලි තියෙනවා ඇති. නමුත් අරම එයාට ගුණහපත්කම් කියලා දීලා සමාජයේ මිනිස්සු ආශ්‍රය කරලා තියෙන හින්දා හැමෝගෙම උදව් උපකාර ඇවිල්ලා තමන්ට කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඔක්කොම කරනවා. ඇවිල්ලා වැඩ ටික් කරලා යනවා. ඒ නිසා අපි මම හිතන්නේ සැපෙන් ඉන්නවා කියලා කියන්නේ අන්නේ එකයි. එතකොට එයාට හිතෙනවා අනේ මිනිස්සු මට ඉන්නවා. හැමෝම ඉන්නවා මට. දැන් මම දැකලා තියෙනවා මේ එක දරුවෙක්ගේ අම්මා කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ. එතකොට දැන් අම්මා ළඟ ඉන්න දැන් මෙයාට තනියම ඉන්න බැරි හින්දා මෙයාගේ යාළුවෝ තමයි උදේ වරුවට එක යාළුවෙක් ඉන්නවා, හවසට එක යාළුවෙක් ඉන්නවා. මෙයා ඒ වෙලාවට ඉන්නවා කට්ටිය මාරුවේ මාරුවට ඉන්නවා. ඒ අතරතුරේ සමහර මට කතා කරලා කියන හාඳුනේ අපේ අම්මා ඉස්පිරිතාලේ සල්ලි වලට හරි තියන්න කෙනෙක් හොයලා දෙන්නකෝ කියලා. දැන් එයාට තියෙන මානසික සුවයයි මෙයාට තියෙන සුවයයි බලන්නකෝ. හරිය සල්ලි වලට හොයනවා, මෙයාට පිරිස ඕන තරම් ඉන්නවා සුවයෙන් ඉන්න. ඒ නිසා දරුවෝ හදන්න ඕනේ අන්නේ වගේ. සැපේ කියලා කියන්නේ අන්නේ එකයි. මානසික සුවයෙන් ඉන්නෝනේ මට කවුරු නැතත් මේ පිරිස ඉන්නවා උදව් කරන්න ඉන්නවා. ඊළඟට සත්පුරුෂයෝ ඉන්නවා මට කියලා. අන්නේ කාරණේ අපි නිතරම හිතන්න ඕන අපිට දෙන්න ඕන ඉහළ දායාදයක් තමයි අන්නේ එකයි.